කාලයකට ඉස්සෙල්ලා අධිකරණයේ ස්වාධීනත්වය සම්පූර්ණයෙන්ම විනාශ කරපු මේ රටේ හිටපු ජනාධිපතිවරයා කියනවා අද අධිකරණය ස්වාධීනයි කියලා. එතුමගේ කටින් පිට වෙච්ච එක ගැන තමයි මට තියෙන සන්තෝෂය. මොකද මීට ඉස්සෙල්ලා 2015ට ඉස්සෙල්ලා මේ රටේ අධිකරණයේ ස්වාධීනත්වය තියා අග්‍රවීෂකාරවරයෙක්ටවත් නිදහසේ වැඩ කරන්න බැරි වාතාවරණයක්. ඉතින් අද ඒ ගැන එයා එහෙම සන්තෝෂ වෙනවා නම් රටේ මිනිස්සු සාමාන්‍ය මිනිස්සු නොයෙකුත් විදියට අසාධාරණයට ලක් වෙච්ච මිනිස්සු මොනතරම් සන්තෝෂ වෙනවද කියන එක කියන දෙයක්. විශේෂයෙන්ම රාජපක්ෂ කෙනෙක් නැත්නම් රාජපක්ෂ කෙනෙක් වෙන පක්ෂයක් ඒක. ඉතින් අපේ පක්ෂයම නෙමෙයි. අපේ පක්ෂයේ මහාමාන්‍ය ඩී.එස්. සේනානායක මැතිතුමාගේ කාලේ ඉඳලා පටන් අරගෙන අද ඇවිල්ලා තියෙනවා මේ රටේ බිහි වෙන ලාබාලතම ජනාධිපතිවරයා බිහි කරන තරඟය දක්වාම අපේ පක්ෂය ඇවිල්ලා තියෙනවා. ඇමරිකන් ගැති වෙලා තියෙන්නේ ඇමරිකාවේ ද්විත්ව පුරවැසිභාවය තිබිච්ච කෙනෙක්. ඒක තමයි කල්පනා කරන්න ඕනේ රටේ මිනිස්සුන්ට අපි කියන්නේ. මේක හොඳට ඔළුවෙන් කල්පනා කරලා බලලා ගන්න ඕනේ තීන්දුව තියෙන්නේ. අනිවාර්යයෙන්ම අපි ජයග්‍රහණය කරමු. ඒක දෙකක් නෑ. මම අභියෝග කරනවා පුළුවන් නම් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති අපේක්ෂකතුමාට මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිතුමා නැතුව කොහේ හරි තනියම යන්න කියලා. වේදිකාවකට විවාදයකට නෙමෙයි ඕනේ තැනකට පුළුවන් නම් එන්න කියලා.